අපේ සිනමාවට ගීත ආවේ මුල්ම කතා නාද චිත්‍රපටයේ වෙච්ච කඩවුණු පොරොන්දුව චිත්‍රපටයත් එක්ක. එදා මෙදා බිහිවු සිංහල චිත්‍රපට ගී අතර හොඳම ගී 10 නම් කරන්නට කිව්වොත් මගෙන් ඇහුවොත් මම නම් කරන එක චිත්‍රපට ගීතයක් ඇතුළත් චිත්‍රපටයක් ගැන තමයි මේ කතාව. හැබැයි මේක ගීතයක් හින්දා කතා කරන චිත්‍රපටයක් නෙවෙයි ඊට වඩා පුළුල් කතා කළ යුතු චිත්‍රපටයක්. අපි මේ කරන්නේ අපේ සිනමාවේ අතීතාවරචනයක්. ඒ සයිබර් අවකාශයේ කවදා කොහොම දවසක සිනමාව ගැන සොයන බොහෝ පරම්පරාවල් වලට ඒ චිත්‍රපට ගැන තොරතුරු වුන් සිනමා කෘතිය ගැන විවේචන මේ සියලු දේවල් එකතු කිරීමේ ප්‍රයත්නයක්. ඉතින් මේ ප්‍රයත්නයේදී අපි මේ තෝරාගත්තු චිත්‍රපටයේ ඇතුළත් වන මේ ගීතය එදා මෙදා බිහි වූ හොඳම චිත්‍රපට ගීතවලින් එකක් හැටියට මම විශ්වාස කරනවා. මම විශ්වාස කරන හැටියට චිත්‍රපට හොඳම 10ට මම මේක එකතු කරන්නටත් බය නැහැ. චිත්‍රපට ගීත 10 ඇතුළට මේ ගීතය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න එවකට නාරත්නයන්, සංගීතවත් කළේ ඩී.ආර්. පීරිස්, ගායනා කළේ නන්දා මාලිනි. අහලා දන්නවද මේ ගීතය? යොවුන් වසන්තයේ පුහුල් බලාතුල රෑන් මුදාගෙන පාවී යනු මැන ඉකිල්ලිලා, දිල්ලිසෙන කඳුල්ලේ කිරණින් නැහැවි, සිඟිති ආදර දූපතක තනිවී, ගංගාවක්සේ ගලා බසිනු මැන නිරන්තරයේ සිනාසිසි. ඩොනල් කරුණාරත්න හස්තගත කැමරාවෙන් යුතුව ගාලු බෝදුර පිටියේ කෙළිදලෙන් ගැප කරන තරුණ පෙළ සිව්දෙනෙක් වටා මේ රූපරාමු පෙළ අපූරුවට රූපයට ගොඩනගාගෙන තිබෙනවා. චිත්‍රපටය දියමන්ති අධ්‍යක්ෂණය කළේ වසන්ත ඔබේසේකර. වසන්ත ඔබේසේකර නිර්මාණය කරපු තුන්වෙනි වෘතාන්ත චිත්‍රපටය. හැබැයි මේ චිත්‍රපටයේ මංගල දර්ශනය වෙනුවට වසන්ත ඔබේසේකර ශ්‍රී ලංකාවේ සිටියේ නැහැ. මොකද ඔහුත් කැමරා අධ්‍යක්ෂ රොයල් කරුණාරත්න චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වුණේ නැහැ. ඔවුන් ඒ වන විට ටස්කන්ට් නුවරට ගිහිල්ලා ඔහුගේ කලින් චිත්‍රපටය වල්මත් වූ ටස්කන්ට් සිනමා උළලේදී තිරගත කරපු නිසා. මිනිසා මංගල දර්ශනය පැවැත්වේ නිෂ්පාදක අධ්‍යක්ෂක වූ වසන්ත ඔබේසේකරත් කැමරා අධ්‍යක්ෂක රොයල් කරුණාරත්නත් නැතිව සෆයාරු සිනමාලේදී. හොඳයි, අපි කොයි හැටි වෙතත් වල්මත් වූ ගැන මෙන්න මෙහෙම කතා කරමු. මේ චිත්‍රපටයේ ආරම්භ වන්නේ ප්‍රධාන චරිත තුන අපට හඳුන්වා දෙමින්, නැතහොත් කතිකයෙකු විසින් හඳුන්වා දෙමින්. මේකදී ක්‍රොජට් ගුණේ හිරගෙදර ඉඳන් එළියට එනවා. මේ චරිතය රඟපෑවේ සෝමසිරි දෙහිපිටිය. මේ ඇවිල්ලා ඔහු යනවා මුඩුක්කුවක ඉන්න ගෙදරකට. ඒ යනකොට ගෙදර ඉන්නවා භාර්යාව මසේදිරිසිං රඟපෑවේ. ඒ අතරේ පොඩි එකෙක් අඬනම ඇහුණා. ඔහු බිරිඳට පහර දෙනවා. බැලල එළියට බහිනකොට යන්නේ කියනවා, බිරිඳ කියනවා, විකුණන්න පුළුවන් එකම දේ මම වික්කා කියලා. චරිතය හඳුන්වා දී අවසානයි. ඊළඟට විජේතිලක කියන තරුණයා විජය කුමාරතුංග රඟපෑවේ. ඔහු බෝඩිමට ඇතුල් දෙනකොටම බෝඩිමේ අයිති කාන්තාව ඔහු බෝඩිමෙන් එළියට දානවා. මොකෝ මාස ගානකින් බෝඩින් කුලිය ගෙවලා නැහැ. බෑගේ ඔක්කොම එළියට විසිකරාව කියන මේ ඒක ඇතුළේ තියෙන මගේ උපාධි සහතිකයක් දෙන්න කියලා. ඊට පස්සේ උපාධි සහතිකයක් රෝල් කරපු උපාධි සහතිකයක් එළියට එනවා. ඊට පස්සේ කියනවා ගෙදර ඉන්න දුව සුභාත් එක්ක කතා කරන්න ඕනෑ කියලා. හැබැයි ඒකට ඉතුරු වෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ තවත් තරුණයෙක් ගෙට ඇතුල් දෙන්න යනවා. එයාව මේ බෝඩිමේ කාන්තාව බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඒ අලුතෙන් එන ඉලන්දාරයාගේ නම ගුණදාස කියලා කියනවා. හැබැයි විජේතිලක හිනා වෙලා කියන මරු දෙයක්. පුතා ගුණදාස මටගේ කලම තමයි උඹටත් වෙන්නේ කියලා. ඒ දවස්සේ ඔහු එන ගමන් උපාධි සහතිකය කුණු බාල්දියකට දාලා පයින් ගහලා අපහු වෙනවා. මේ අතර වාරේ පොකට් ධර්මයේ මිනිහෙක්ගේ පාර්සලයක් හොරකම් කරනවා. මේ හොරකම් කරලා බලනකොට ඒක තියෙන්නේ ළමයෙක්ගේ කිරි බෝතලයක්. මේක දාලා පැනලා යනවා. මේ තුන්දෙනා පාළු නිවාසකදී එකට හම් වෙනවා. ගුණේ ළඟ තියෙනවා මත්පැන් බෝතලයක්. තුන්දෙනා මේක බෙදාගෙන පානය කරනවා. හැබැයි එදා තමයි මේ තුන්දෙනා එකිනෙකා අඳුනාගන්නේ. ඔවුන් එකිනෙකා මිත්‍ර වෙනවා. අභිනයෙන්වත් පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා. මේ අතර වාරයේ ගෙදර තියෙනවා ලේ බින්දු කීපයක්. මේක දැකලා ඔවුන්ට හම්බ වෙනවා මරපු මිනිහෙක්ගේ මෘතදේහ.
කට්ටිය බය වෙනවා හැබැයි ධර්මයේ පුරුදු ජොබ් එක කරනවා අර මැරිච්ච මිනිස්සයා ගාතිච්ච පොකට් එකට ගහනවා මේ මිනකොට තවත් එකෙක් මේ ගෙදරට ඇතුල් වෙනවා මේ තුන්දෙනා පැනලා ගිහිල්ලා මේ පර්ස් එක චෙක් කරනවා මේ පර්ස් එක ඇතුලේ තියෙනවා ලියුම මේකෙදි වෙන්නේ ලක්ෂ 5ක් වටිනා දියමන්ති මාලයක් සොරකම් කිරීමේ සැලැස්ම මේ ප්‍රවෘත්තිය මේ මිනිසා මරාදම මිනිසා පිළිබඳ ප්‍රවෘත්තිය පත්තරයක දාලා තියෙන විදිය දැනගෙන මේ තිදෙනා මහත්තුරු හැටියට එතනට යනවා හැබැයි මෙතන යනකොට විජේට ඔහුගේ පරණ විශ්වවිද්‍යාල මිත්‍රයෙක් වෙච්ච ජයශ්‍රී හම්බ වෙනවා ජයශ්‍රීගේ ඥාතිවරයෙක් තමයි මේ මියගිය තනත්තාගේ මේ භාර්යාවගේ දියණිය නැත්තම් මේ මියගිය තනත්තාගේ බාපා ජයශ්‍රීගේ ඥාතිවරිය චිත්‍රා චිත්‍රත් විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගත්තා හැබැයි විජේව අඳුරන්නේ නැහැ දැන් විජේ මෙතනදී කියනවා තමන්ගේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ඔහු සැරසෙන්නේ අපරාධ ගැන පර්යේෂණය කරන්නටයි කියලා ඉතින් මැරලා තියෙන චිත්‍රාගේ බාප්පා එහෙම නැත්නම් අම්මගේ දෙවන සැමියා ඊට පස්සේ මේ චිත්‍රා කරන්නේ දැන් මේ පවුලේ වැඩිමලා හැටියට ඉන්න ඇගේ ලොකු තාත්තා වෙච්ච ඩැනියල් සපරමාදුට විජේව හඳුනලා දෙනවා මෙතන ඉන්නවා ක්ලබ් එකේ අයිතිකාරයෙක් වෙච්ච ඩේවිඩ් කල්දේරත් ඒ නරුණ ගුණවර්ධනගේ නැත්තම් චිත්‍රාගේ බාප්පගේ ලේකම්බරිය වෙච්ච ජීන් පීටර්සුත් එහි ඉන්නවා බාප්පා හොරජාවාංකාරයෙක් කියලා කියන දේ චිත්‍රා විශ්වාස කරන්නේ තමන්ගේ මහප්පව මෙතර බාප්පගේ ගනුදෙනු ලියුම් සියල්ලම විජේට දෙන්න කියලා චිත්‍රා ජීන්ට නියෝග කරනවා හැබැයි ජීන් ඩේවිඩ් කල්දේරත් එක්ක එකතු වෙලා මේ අයගේ තොරතුරු හොයනවා හොයලා බලනකොට ගුණෙත් ධර්මෙත් හිරගෙදර හිටපු පින්තූර හම්බ වෙනවා මේකෙන් මේක චිත්‍රාට දුන්නාම චිත්‍රා කේන්ති ගිහිල්ලා විජේට ගහලා විජේට කියනවා ගෙදරින් එළියට යන්න කියලා මේ දෙන්න තුන්දෙනා එළියට යනකොට මැරවරයෝ පිරිසක් ඇවිල්ලා උන්ට පහර දෙනවා මේ ආපු මැර කණ්ඩායමේ ප්‍රධානියා ඉල්ලන්නේ මේගොල්ලන් ගාව තිබිච්ච ලියුම හැබැයි තමන්ගේ හැසිරීම ගැන පසුතැවෙන චිත්‍රා ආපහු ඇවිල්ලා විජේව සොයාගෙන එනවා ඔව් විජේ චිත්‍රා එනවා දැක්කම මේ මැරවරයෝ ටික පැනලා යනවා විජේ ඇත්තම කතාව උන්ට කියනවා හැබැයි නොහිතූ විදියට ජීනුත් මරා දානවා දැන් මේ දියමන්ති මාලය ගැන කතාව මෙතනදී එළියට එනවා දියමන්ති මාලය පිට රටක ඉඳන් අරන් එන්නේ චිත්‍රාගේ උපන්දිනයේ දවසට එදින මාලය ගන්න ඒ පිට රටින් එන බැංකු නියෝජිතයා ළඟට යන්නේ ලොකු තාත්තත් චිත්‍රත් ඒ එක්කම විජිත් එතනට යනවා මේ ගත්තු මාලය චිත්‍රාට පළඳවනවා මෙතන වෙලාවේ හොරෙන් හෝටලයට ගිහිල්ලා ඉන්න ගුණෙත් ධර්මෙත් දකිනවා බැංකුවෙන් ආපු විදේශ නියෝජිතයා කල්දේරවත් හම්බ වෙනවා කියලා මොකද මේ පියාගේ අන්තිම කැමැත්තේ පරිදි මේ විශේෂ වෙන උපන්දිනේ තමයි මේ ලක්ෂ ගාණක් වටිනා දියමන්ති මාලය මේ චිත්‍රාට හම්බ වෙන්න තියෙන්නේ මේ යාළුවෝ තුන්දෙනා කල්දේරා පස්සේ හොයාගෙන යනවා මැරයන්ට පහර දීලා ඇත්ත මාලය කල්දේරාගෙන් ලබා ගන්න මේ කට්ටිය සමත් වෙනවා ගෙදර චිත්‍රාගේ උපන්දිනේ තියෙනවා විජේ එනවා එතනට අලුත් නිකන් නෙවෙයි පොලිසියත් අරගෙන ඇත්ත මාලෙත් අරගෙන හරිනම් චිත්‍රාට පළඳවලා තිබෙන්නේ බොරු මාලයක් මේ සියල්ලේ මහා මූලකාරයා ඩැනියල් කියලා මෙතනදී හෙළි වෙනවා ඇත්ත මාලය දිහා බලන්නේ නැතිවම චිත්‍රා විජේට තුල්ලු වෙනවා චිත්‍රපටයේ අවසාන වෙන්නේ ගුණේ ටෑගි බෝගත් අරගෙන තමන්ගේ භාර්යාව සොයාගෙන යනවා තන ගිහිල්ලා කියනවා මං අලුත් තැනක රස්සාවකට යනවා කියලා ධර්මෙත් තමන්ගේ ගමට යනවා අම්මයි සහෝදරයයි බලන්න චිත්‍රපටයේ අවසාන වන්නේ මිත්‍රයෝ තිදෙනා එක්ක චිත්‍රාගේ මිත්‍රශීලී හැසිරීම දක්වන යෝන් වසන්තයේ ගීතය පිටිපස්සෙන් ඇහෙද්දී ආයේ නැවත වතාවක් විජය මාලනීගේ ඇඟිල්ලක මුද්ද පළඳවනවා
මේ චිත්‍රපටය ත්‍රාස්‍ය මූලික කරගත්තු චිත්‍රපටයක්. හැබැයි මේක ඒ අතරවාරයේ ඉහළ සමාජයේ දුර්ලක්ෂණ පෙන්වන චිත්‍රපටයක්. මේක වසන්ත ඔබේසේකරගේ වෙස්කත්තෝ චිත්‍රපටයේ ඔහුගේ මුල්ම වෘතාන්ත චිත්‍රපටයේදී තිබුණා. මේ එහිම තවත් දිගුවක් නොවුනත් ඒ ආකාරයෙන්ම දැනුණු චිත්‍රපටයක්. චිත්‍රපටයේ ප්‍රධානම ගුණය තිබුණේ චිත්‍රපටයේ තිබිච්ච අපූරු රිද්මය ඇතුළේ. ඩොනල්ඩ් කරුණාරත්න අපේ ප්‍රවීණ කැමරාවේදියාණන් ඔහු මුල්වර අතාවට වසන්ත ඔබේසේකරත් එක්ක එකතු වෙන්නේ මෙන්න මේ චිත්‍රපටයේදී. ඔහිදී හස්තගත කැමරාව බොහෝ විට භාවිතා කරමින් ඔහු විශේෂයෙන් යෝන් වසන්තේ ගීතය රූපගත කලාකර ඉතාම නිදහස් ශෛලියකින් සිනමා කෘතිය භාවිතා කරනවා. විජය කුමාරතුංගයන්ගේ සිනමා රංගන ජීවිතය ඉතාම විශිෂ්ට රංගනයක් මේ චිත්‍රපටයට ඇසුරනවා. විමල් කුමාරත් කොස්තාත් මාලිනි ෆොන්සේකාත් සොමසිරි දෙහිපිටියත් මේ චිත්‍රපටයේ අපූර්ව අන්දමින් චරිත නිරූපණය කරනු ලැබුවා. මාලිනි ෆොන්සේකා අපේ නිල රජින වසන්ත ඔබේසේකරගේ චිත්‍රපටයකට දායක වූ එකම අවස්ථාවත් මේ චිත්‍රපටය පමණක් බව සනිටුහන් කළ යුතුව තිබෙනවා. මේ චිත්‍රපටය ඉතාම වරින් වර නැරඹිය හැකි වසන්ත ඔබේසේකරයන්ගේ අපූරු චිත්‍රපටයක් ලෙස හඳුන්වා දීම ඉතාම නිවැරදි. කොයි හැටි වෙතත් මේ චිත්‍රපටය සම්බන්ධයෙන් විජය කුමාරතුංගයන් මෙන්න මෙහෙම කියනවා. 1974 අප්‍රේල් 19 වෙනිදා මේ චිත්‍රපටයේ අමුතු චරිතය ආශාවෙන් රඟපාපු චිත්‍රපටයක්. චිත්‍රාට තමා කොයි වෙලාවකත් ආදරය කියලා නෑ. හැබැයි ඇගේ ආදරය මතුවෙන බව මේ චිත්‍රපටයේ කියනවා. සොමසිරි දෙහිපිටිය කියනවා දියමන්ති චරිතයත් ඒකාකාරී අච්චුවෙන් පිටපැන සබය ජීවිතය කරා ලංවෙච්ච චරිතයක් කියලා. කොමුණත් නන්දසෙන සූර්යාරච්චි දිනමින පුවත්පතට සිනමා විචාරය ලියන්නේ මෙන්න මේ ආකාරයෙන්. මේ අනුව සිනමා කෘතියක් නොවේ. මාලනී හා විජය සජීවී ලෙස රඟපාති නාරි දේහ ප්‍රදර්ශනය කර වූ ෆරිනාලායි සංයමයකින් රඟපායි. වසන්තගේ චිත්‍රපට ශෛල්‍ය පිරිමිකම හුවා දක්වයි. සිංහල සිනමාව ගණිකා වෘත්තේ යොදවන හැතිකරයමෙන් ඔහු එසේ නොකරයි ඔහු වැනි අධ්‍යක්ෂකවරුන් ආරක්ෂා කර ගැනීමට අනුග්‍රහය දිය යුතුයි. අදරත් සිනමා විචාරය විදන ඇශ්‍රී රත්න විභූෂණයන් ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට ලියන්නේ මෙන්න මේ විදියට. තරුණ පරපුරේ රැකියා විරහිත ප්‍රශ්නය ඔහුගේ කලින් චිත්‍රපට දෙකකම විෂය විය. මෙවැනි චිත්‍රපටයක අනිවාර්යයෙන්ම අඩංගිය යුතු ත්‍රාසය දියමන්ති චිත්‍රපටයේ නැත. එම නිසා එහි අත්දැකීම් අපව සසල නොකරයි. ඒ අතින් වෙස්ගත්තෝ මෙයට වඩා සාර්ථකත්වය පෙන්නුම් කළේය. වසන්ත ඔබේසේකරගේ දියමන්ති ඔහුගේ සෙසු චිත්‍රපටවලට වඩා අසාර්ථකයි. කාලීන සමාජ ප්‍රශ්න තේමා කර ගැනීම වැදගත් වන්නාසේම නිවැරදි දෘෂ්ටියක පීඩීමද වැදගත්ය. මේ තමයි විචාරකයන් දෙදෙනෙක් මේ චිත්‍රපටය ගැන කිව්වදී. හැබැයි අවුරුදු ගානකට පස්සේ අද මේ චිත්‍රපටය නරඹන විට තවමත් මේ චිත්‍රපටය නැවුම් අත්දැකීමක් ගෙන දෙනවා කියන එකයි මගේ පෞද්ගලික හැඟීම. චිත්‍රපටය නිෂ්පාදනය කළේ, අධ්‍යක්ෂණය කළේ, කතාව ලිව්වේ, තිරනාටකය ලිව්වේ වසන්ත ඔබේසේකර. කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් කරුණාරත්න. සංස්කරණය කළේ ලාල් දිසානායක. සංගීත අධ්‍යක්ෂණය කළේ DR.PERIES. ඒ ඔහුගේ මුල්ම සංගීත අධ්‍යක්ෂණයයි. චිත්‍රපටයට ගීත තුනක් තුල තුනක් ගීත තුනම රචනා කරේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. නන්දා මාලිනි ගායනා කළ යොවුන් වසන්තයේ එන ගීතය සිංහල ශ්‍රමාවේ චිත්‍රපටයක ඇතුළත් වූ අපූර්වතම ගීතයක්. ඊළඟට වික්ටර් රත්නායකයන් ගායනා කළ ගිගිරි ගීත නෙල්සන් සහ සනත් නන්දසිරි මහාචාර්ය සනත් නන්දසිරි පසු කාලෙක දෙදෙනා එක්ව ගායනා කළ එකම ගීතය ඇතුළත් වෙනවා. ඇලඩින්ගේ පුදුම පහන දැන් තියෙන්නේ අපේ ගාව කියන ගීතය. චිත්‍රපටයේ විෂණ රූපණෙන් දායක වුණා ඩෙරෙක් ප්‍රනාන්දු. කලා අධ්‍යක්ෂණයෙන් සරත් චන්ද්‍ර සමරක්කොඩි. ශබ්ද පරිපාලනයෙන් ජෝර්ජ් මනතුංග. රසායනාගාර පාලනයෙන් එස් තිරණවා කරුසු. නිෂ්පාදන කළමනාකරණයෙන් පියසේන අහංගම. චිත්‍රපටයේ රසායනාගාර කටයුතු සකස් කරන ලද්දේ විජයා චිත්‍රාගාරයේදී. චිත්‍රපටයේ චරිත නිරූපණය කළේ විජය කුමාරතුංග විජේතුල කියන්නේ සමාලනී ෆොන්සේකා චිත්‍රාලෙස. විජයමාලනී සිනමාවේ ජනප්‍රිය යුගයේ මුල් යුගයේ කොණ්ඩ නායකට රඟපාපු චිත්‍රපටයක්. සෝමසිරි දෙහිපිටිය ගුණය ලෙස, විමල් කුමාර කොස්තා ධර්මය ලෙස, ෆරිනා ලයි චීන් ලෙස, රැක්ස් කොඩිප්පිලි කල්දේරා ලෙස, පී.බී. මයිල්ලෑව ලොකුමාමා ලෙස, පියසේන අහංගම ජයසිරි ලෙස, නීල වතුර විජේවර්ධන, ඩබ්ලිව් ජයසිරි, මර්සි එදිරිසිංහ, රූපා ගෝමස්, නාමල් වීරමුණි මේ චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කළා. අපි දැන් බලමු දියමන්ති තිරගත වූ සිනමා ශාලා. මේ සිනමා ශාලා අතරින් කවරක හෝ ඔබ චිත්‍රපටය නරඹා තිබෙනවාද? මේ සිනමාහල් කීයක් දැන් ඉතුරු වෙලා තිබෙනවාද? මරදානේ ගාමිණි, වැල්ලවත්තේ ෂෆයාර්,
නුගේගොඩ ෆීන්ලන්ඩ් මහරගම අනුෂා මිගමය රාජ් මහනුවර වෙම්බලි මාතර එස්කේ හලාවත පර්ල් මොරටුව එමස් කළුතර චිත්‍ර කිරිබත්ගොඩ හිමාලි කෑගල්ලේ ඡාය කුරුණෑගල නිව් ඉම්පීරියල් අනුරාධපුර විජේන්ද්‍රා කියන සිනමා ශාලාවල මංගල දර්ශනය පැත්තුයේ 1976 මැයි මාසේ 28 වෙනිදා වැල්ලවත්තේ පැවති සැෆයාර් සිනමා ශාලාවේදී ලෙස්ටර් ජේමිස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් ජුවලගේ ප්‍රධානත්වයෙන් හැබැයි චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂක වසන්ත ඔබේසේකර හෝ කැමරා අධ්‍යක්ෂක ඩොනල්ඩ් කරුණාරත්නට සහභාගී වුණේ නැහැ. හේතුව ඔවුන් ඔහුගේ පෙර චිත්‍රපටයේ වල්මත් වූ රැගෙන ටස්කන් නුවරට ගොස් සිටි නිසා. චිත්‍රපටයේ මුල් වතාවේ තිරගත වුණේ මරදානි කාමිනේ සිනමාහලේ දවස් 34ක් පමණයි. ඒ අද නරඹන විටත් මේ චිත්‍රපටය යොවුන් බව දැනෙන චිත්‍රපටයක්.